අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ඉන්දියා විදේශ ඇමති ජනපතිට සහතික වෙයි යහපාලන රජයේ සමයේ වසංගත හයක් පාලනය කළා වත්මන් ආණ්ඩුවට එකක්වත් පාලනය කරගන්න බෑ හිටපු සෞඛ්‍ය ඇමති රාජිතගෙන් චෝදනා ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයෙකු සතියකට පසු පොලිස් අත්අඩංගුවට සෙසු ආසාදිතින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරියටත් කොරෝනා ආසාදිතින් වාර්තා වීමත් සමගම මහනුවර පූජා පිටිය සහ ඇහැලියගොඩ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කරයි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් කට්ටියක් මිනිහක් අල්ලන් දඟලනවා කට්ටියක් පැණියක් අල්ලන් දඟලනවා විමල්ගේ චෝදනාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විදේශීය රටකට විකුණනවද අනුර ප්‍රශ්න කරයි කිසිම විදේශීය සමාගමකට නැගෙනහිර පර්යන්තයේ විකුණන්නේ නැහැ අගමැති පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙයි ලෝකයේ ලොකුම විහිළුව ලංකාවේ මැතිවරණ ක්‍රමයයි ඩලස් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එෙහිදී COVID-19 වෛරසයට එරෙහිව ඉන්දියාව විසින් නිපදවා ඇති එන්නත විදේශ රටවලට ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහතික වී තිබෙනවා. මේ අතර අද පසුරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලය බෙදීම පිළිබඳවද අදහස් පළ කළා. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණේ සිය ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින්. ඉන් අනතුරුව ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ආරම්භ වුණා. මෙහිදී කොවිඩ් වසංගතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතා નિවර්ධිව ඇස්තමිතු කිරීමෙන් පසුව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි. සෙසු රටවලට එන්නත අපනයන කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන බවට ආචාර්ය ජයශංකර් මහතා මෙහිදී පොරොන්දු වී තිබෙනවා. ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිමයන් වර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ ඉන්දියා විදේශ ඇමතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා. මේට අමතරව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය LNG බලාගාර ව්‍යාපෘතිය නිවාස සහ කෘෂිකාර්මික සංවර්ධන සහ පර්යේෂණ නිෂ්පාදන තාක්ෂණය විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙවන විට දිල්ලි නුවර හෝටල් ඉන්දියානුවන්ගෙන් පිරී ඉතිරි ඇති බවත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට දිරිගැන්වීමට හැකියාවක් පවතින බවත් මෙහිදී ඉන්දියා විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. සංචාරක ව්‍යාපාරයේ පුනරුද්වේ පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කරනු පිණිස ඉන්දියාව ශ්‍රී ලංකාව මාලදිවයින සහ නේපාලයේ එක්ව හැකි ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමටද මෙහිදී තීරණය වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුවීමෙන් අනතුරුව ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුව පැවැත්ුණා. මෙම හමුවින් අනතුරුව ඉන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. A visit to this beautiful country with which India has civilizational ties going back thousands of years. දිගු වසරක මිත්‍රත්වයක් පවතින ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම මාලද භාග්‍යයක් කොට සලකන අතරම මෙරට ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳවද ඉතා ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමැතියි. මේ සංචාරය සිදු කරන අවස්ථාව වන විට අපේ දෙරටම COVID-19 වෛරසය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. COVID වෛරසයට එරෙහිව ඉන්දියාවේ නිපදවන ලද එන්නත විදේශීය රටවල්වලට ලබා දීමේදී අසල්වැසි රටවල්වලට ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩසටහන යටතේ
ශ්‍රීලංකා වෙත ප්‍රමුඛව ලබා දීමට කටයුතු කරන බව මා මෙහිදී අවධාරණය කර සිටින්නට කැමැති. මෙවන විට කොවිඩ් වෛරසයේ පසු බලපෑම් වශයෙන් අප දෙරටේම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කොට තිබෙනවා. කෙසේ වෙතත් කලාපීය සාමය සහ සංවර්ධනයේ වෙනුවෙන් අප රජයේ දැඩි ලෙස කැප වී කටයුතු කරන අතරම එහිදී ශ්‍රී ලංකාවේ එක්සත්භාවය, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාවයේ උදෙසා දේශපාලන විසඳුමක් අවශ්‍ය වනු ඇති බවයි මා විශ්වාස කරන්නේ. මෙරට ජීවත්වන දමිළ ජනතාවගේ ජනවාර්ගික අර්බුදයන් සමතේට පත් කිරීම වෙනුවෙන් වූ අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමට අර්ථවත් ලෙස බලයේ බෙදා හැරීම වෙනුවෙන් ලක් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව අවධානය යොමු කළහොත් එය මෙරට එක්සත් භාවයට ඉදිරියේදී යහපතක් වනු ඇති බවයි මා මෙහිදී අවධාරණය කර සිටින්නේ. The immense cultural bonds strengthen our friendship in all times. අසල්වැසියෙක් ලෙස ඉන්දියාව මෙරටට ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙත දක්වන සුහදභාවය පිළිබඳව අප රජය ඉතාම ගෞරව කොට සලකනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජන ප්‍රජාවන් වෙත සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කර සිටීමට මම කැමැති. එවැගේම මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියා රජය දක්වනු ලබන සහයෝගය ඉදිරියේදී පළදායි ලෙස දක්වනු ඇති බවට අපි අපේක්ෂා කරනවා. දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි සහ ඇප සංශෝධන පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එය තුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් කිහිපයක් දැන් පාසක ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු 2021 ජනවාරි මාස 31 වන දින අවසන් වීමට නියමිත බැවින් ඉන්පසු ඒ සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීමට හැකියාව තිබෙනවා. සියලුම සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිතුමා විසින් ලබා දෙන නෛතික උපදෙස් හා නියෝග මත එම ප්‍රහාරවලට ඍජුව හා වක්‍රව සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මුද්‍රිත මාධ්‍ය හා නව මාධ්‍ය ආවරණය වෙන විදිහට අලුත් පනතක් නිර්මාණය කරන්න මෙතනදී නිකුත් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මර්ධනයක් සඳහා වූ පනතක්ද කියන එක මම ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. 1973 මට මතක විදිහට ගෙනාපු පනතක් තමයි පුවත්පත් පනත. ඒ වෙනකොටයි මේ අතරේ කාල පරාසය තුළ විශාල වෙනස්කීමක් තියෙනවා මාධ්‍ය සහ සංනිවේදන ක්‍රමවේදයන් තුළ. මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ශක්තිය රැකගන්න අතරතුර පුරවැසියාගේ නිදහස ආරක්ෂා විය යුතුයි කියන තැන මම අමාත්‍යවරයා හැටියට ඉන්නවා. ඒ නිසා අපි සෑම අවස්ථාවකම මාධ්‍යත් එක්ක ඒකපාක්ෂිකව තීන්දුව ගන්නේ නැහැ. කුළුළු සංවාදයක් තුළ මේ සම්බන්ධව ඉදිරියේදීත් අය පනත් කැනුප්පත් ගේන්න බලාපොරොත්තු වෙනවා. LPL ක්‍රිකට් තරඟාවලිය හරහා ඔබතුමා ප්‍රකාශ කරලා තිබුණා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් 1/5ක්වත් වියදමක් ගන්නෙ නැහැ අර මුදල් සපයා ගන්නවා කියන එක. අපි කරන්නේ රෙගියුලාසි ලබා දීම සහ මොනිටර් කිරීම පමණයි. මොකද විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ආණ්ඩුවේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින් LPL තරඟාවලිය සංවිධානය කෙරුවේ නැහැ. සියලුම මුදල් මේ වෙනකොට ගෙවලා කියන කාරණය තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට දැනුම් දීලා තියෙන්නේ. රටේ හාල් විනෝවර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉතින් ඉවර කරන්න දෙන්නකෝ. පුතුමාගේ අර පාටිය ගැන මං කිව්වේ හදවත ඒක තරහා තියාගෙන මගෙන් පිළිගන්න එපා කරුකට. ඒ පාටිය ගැන කිව්වයි කියලා මම ඊයේ පුතුමා වර දුන්නේ නැහැ කරුකට. ඒකට කිසි තරහක් නැහැ. මේ කියන්නේ. පුතුමා ඊයේ දුන්නේ නැහැ. ඒසා එහෙම කරන්න එපා කරුකට නේද හැමදා. දැන් ඔබතුමාවත් හාසේ ලක් කරලා දෙනවා ගැසට් කැමති කියලා. ඒසා අර හාල් කොහෙද තියෙන්නේ? හාල් කොහෙද තියෙන්නේ? ඒ නෑ ප්‍රශ්නේ. මේ ගබඩා වල හාල් ගබඩා කරන්නේ අස්වැන්න කැපෙන පෑගෙන කාලට මිසක් අස්වැන්න නැති කාලට නෙමෙයි. විශේෂයෙන් සහල් තොග නිසි ලෙස රජයේ ඉතිහාසයේ කවර දාක්වත් නොගත් ප්‍රමාණයක් මිලදී ගන්නට. මේ මිලදී ගත්ත තොග ගබඩා කර තියන්නත් පාවිච්චි කළ හැකි සියලු ගබඩා පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඔබතුමාට බැරි වෙලා තිබෙනවා නේද මේ වන විටත් මේ රටේ 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිලැඳුම දී ගන්න බැරි වෙලා තිබෙනවානේ. දිස්ත්‍රික්ක 5කට 6කට ඒ රෙදි යවලා තිබෙනවා. අනිත් ඒවා අපි කරගෙන යනවා. එතකොට දැන් බලන්න මේවා එකින් එක කරන්න ඕනේනේ. ඔබතුමාට විවේචනය කරන්න ලේසි. මම අහපු ප්‍රශ්නය පොයින්ට් ඔෆ් ඕඩර් එකට වැඩිය වැදගත් ප්‍රශ්නයක්. 43 ලක්ෂයක් දූ දරුවන්ගේ නිලැඳුම ගැන ප්‍රශ්න කරනකොට ඇයි ඒක ලබා නොදුන්නේ කියන එක ගැන කතා කරනකොට එතුමා මාව පිස්සෙක් හැටියට දකිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කරුණාකරලා මට කියන්න නිලැඳුම ලබා දෙන්නේ කවදද? ගරු විපක්ෂ නායකයෝ පිස්සෙක් කියපම ඉල්ල ලස්කර ගන්න. හැබැයි ඔබතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාට කියේ බ්ලඩි ෆූල් කියලා. ඕක ඔතනින් නතර කරමු. කොරෝනා වසංගත තත්ත්වයේ යටතේ අපගේ ආර්ථික මග පිළිබඳ අලුත් කතිකාවතක් අවශ්‍ය වෙලා තියෙනවා. ජනාධිපතිතුමා
ඉදිරිපත් කළ ස්වයං පෝෂිත ජනතා ආර්ථිකයක් යන පරිසමාර්ථයෙන්ම අපි යථාර්ථයක් කර ගැනීම සඳහා මතවාදීව ක්‍රියාකාරීත්වයෙන්ුත් වැඩ කළ යුතුයි. දැන් අපට නැගී සිටිය හැක්කේ අපේ මහ පොළොව මත පමණයි. අපි සංචාරකෝ ගේනවද ලෙඩ තව වැඩි කර ගන්නවද නෙමෙයි කතාව. අපට නැගිටිය හැක්කේ අපේ ප්‍රමුඛතාවය ඇත්තේ අපේ මහ පොළොව මත පමණයි. වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරයෙන් සංසිදේ යන මේ බුද්ධ වචනය ජපානයේ පුනරුදේ හැරවුම් ලක්ෂ්‍ය වූ බවට අපි ඉතිහාසයේ දෙස බලා තේරුම් ගත යුතු ඇත. එවන් ආදරය කරුණාව මෛත්‍රිය හා දයාව මත පදනම් වූ ගුණයන් අද අප සමාජය සතුව පවතින්නේද? නොයසේ නම් අපි තවදුරටත් එකිනෙකා වෙන්කොට බෙදී වෙන් වී කුලල්කා ගැනීමටත් තවදුරටත් කටයුතු කරගෙන සිටින්නේද කියන පිළිබඳව අපි සලකා බලිය යුතු ඇත. ත්‍රස්තවාදී මිලේච්ඡ ක්‍රියාකාරම් වල යෙදෙන තිරසනුන්ට ජාතියක් ජන්මයක් තිබිය නොහැක. අතුරුලියේ රතන හාමුදුරුවෝ ප්‍රකාශ කර සිටියා සමහර නීතීන් වෙනස් විය යුතුයි කියලා. අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා ඒක. පොල් ගෙඩි අකුරු වලින් පත්තර වල තිබෙ එක රටක් එක නීතියක් කියලා. ජනාධිපති සමාවදන රැල්ල පටන් ගැහුවා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක්. එක නීතියක් රාජපක්ෂ නීතිය. අනිත් නීතිය ගජමිතුරු නීතිය. අනිත් නීතිය කොවිඩ් නීතිය. අනිත් නීතිය දුප්පතුන්ගේ නීතිය. අනිත් නීතිය යුක්‍රේන් ජාතිකයන්ට දෙන නීතිය. මොකද සර් නෙව්ඩාලෝ කියන්නේ? දන්නවනම් කවුරු කියන්නේ සර් නෙව්ඩාලෝ. මේ කාලේ ඔබතුමාලා දැනගන්න ඕන ආණ්ඩු පක්ෂ එකයි. මේක යුක්‍රේන් භාෂාවෙන් සර් ෆේල් කියන එක. ආපු පළවෙනි ෆ්ලයිට් එකේ මුලසුන ඔබගේ මන්ත්‍රීතුමනි 18 දිනකට මාස 3ක වීසා දෙනවා කෙල්ලෝ. අර දෝෂාභියෝගය ගෙනාවු වෙලාවේ ඉන්දියාවේ මලයාල ගුරුකංකාරව මෙහෙට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ හැම පුටුවකම ඌරුතල් ගෑවා වෙනම හෙලිකොප්ටරකින් හපුතලවසි සාමි කියන කරන් ගිහිල්ලා අබයිස්ස උනුල ලංකාවට අබයිස්ස මතුර කාන්තාවන් 30 ගාන 40 ගාන කරගෙන ගිහිල්ලා කිරිකල වලින් නෑගුවා ඒවා මිත්‍යාවන් නෙමෙයිද අන්න එක්සත් ජාතික පක්ෂයට මේ රටට කරපු ශාපය තමයි පාරා වලල් ලක්ෂයේ කැඩකලවිලා UNP-ට ඊට පස්සේ කවදාවත් ඉස්තිර සාදස ජාග්‍රහණ කරන්න බැරි වුණේ ඒ ශාපය තමයි ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ශාපයක් ආවේ නෑ දැන් එක්තරා නාලිකාවක් දිවාර ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් විසින් දුන්නු තීන්දුව 8 දෙනෙක් 8 දෙනෙක් දුන්නු තීන්දුව මම වෙනස් කරයි කියලා එක දිගට විවේචනය කරනවා අධිකරණ ඇමතුමිනි ඒව අපහාස නොවේද ප්‍රොෆෙට් මොහමඩ් කියලා තියෙනවා පොරු සාක්ෂි නොකියව හරාම් මිනිමරුවෙක්ව තමුගේ කතිකත්වයෙන් බේරන එක හරාම් ඔබතුමාට සර්ද සාක්ෂියට එකඟව කියන්න පුළුවන්ද ඔබතුමාගේ ඔබතුමා පෙනී සිටියේ නඩු 36 පුද්ගලයන් නිරෝෂි පුද්ගලෙත් කවුරු හරි චූදිතයක් කියපු පමණින් ඔයි වරදි කරලා නැහැ රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා මොනවාරි කතා කරන උත්තර දෙන්න ඉස්සෙල්ලා දුවනවා. ඒ වගේ කැංගරු ක්‍රම කරන්න නෙවෙයි අපි මෙතනට අවිල්ල තියෙන්නේ. අපේ රජය ඒව කරන්නෙත් නැහැ. මේ හැම වෙලාවෙම මේ බොරුවක් කියනවා 35ක් නඩු කියලා. කොහෙද 35ක් තිබුණේ? නඩු තුනක් තිබුණා. පොට්ටපල් බොරු නඩු. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව අද 39000 සීමාව ඉක්මවා ගියා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය COVID ආසාදිත පුද්ගලින් 5 දෙනා අතර සිටි තවත් රැඳවියෙකු අද ආරච්චි කටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලා ගිය ඉතිරි රැඳවියන් සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් 5 දෙනා අතර සිටි තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරච්චි කටුව ආනවිලුන්දාව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිමල් වසන්ත නොහොත් ගැටයා නැමැති පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට ආරච්චි කටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව අද දිනේදී එසේ පලා ගිය ඉතිරි සැකකරුවන් 4 දෙනාගෙන් එකයි අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු වයිකාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වෙන්නේ. ඔහුව සංගවා තබා ගැනීමට ආධාර අනුබල දුන් බංගදෙනිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. තුෂාර ආර්යරත්න නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.
මහර ප්‍රදේශ සභාවේ සභාපතිවරයාට සහ ඇගේ දරු දෙදෙනාටද COVID-19 වෛරස් යසාදන නිවේති බවට තහවුරු වී තිබෙනවා. ඇගේ නිවසේ සේවය කරන ලද කාන්තාවකට පසුගිය දිනක සිදු කළ ආඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම කාන්තාවට වෛරස් යසාදන නිවේති බවටයි හඳුනාගෙන ඇත්තේ. ඉනතරතුරුව මහර ප්‍රදේශ සභාවේ සභාපතිවරයා ඇතුළු පවුලේ සමාජිකයන්ට PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එෙහිදී ඔවුන්ටද වෛරස් යසාදන නිවේති බවට හඳුනාගැනුණා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම තැපැල් කාර්යාලය තාවකාලිකව වසදාම ඇති බව තැපැල්පති රංජිත රත්න මහතා ප්‍රකාශ කළා. මෙම තැපැල් කාර්යාලයේ සේවකින් 6 දෙනෙකු සිට ඇති අතර මෙම තත්ත්වය හමුවේ සෙසු සේවකින් 5 දෙනාද නිරතහයිනට යොමු කර තිබෙනවා. වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ එකම පවුලේ පුත්ගලින් 5 දෙනෙකුට COVID-19 වෛරස් යසාදනය වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වවුනියාව පට්ටාන්චිචූර් ගම්මානයේ මීට පෙර COVID-19 වෛරස් යසාදනය වූ පුත්ගලෙකුගේ ආශ්‍රිත පවුලක පුත්ගලින් 5 දෙනෙකුටයි මෙලෙස වෛරස් යසාදනය වී ඇත්තේ. මෙතර අවිසාවෙල්ල පුවක්පිටිය එල්ස්ටන් වත්ත ප්‍රදේශයේ පුත්ගලින් 125 දෙනෙකුගෙන් සිදු කළ ආඹු PCR පරීක්ෂණවලදී පුත්ගලින් 14 දෙනෙකුට COVID-19 වෛරස් යසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. මේ හමුවේ ආසාදිත පුත්ගලින්ගේ ආශ්‍රිතින් 54 දෙනෙකුද නිරෝධහනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. මෙතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ සිදු කරන ලද ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන් පෞද්ගලික බැංකු නිලධාරීන් ඇතුළු පුත්ගලින් 25 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. මේ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතින්ගේ සංඛ්‍යාව 288 දක්වා ඉහළ ගොස් ඇති බවයි මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 2ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇති කළුතර සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ඒත් සමග COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගියා. උදරයේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාවලපිටිය මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 84 හැවිරිදි පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ අදාළ පුත්කලයාට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බවයි. මෙලෙස මියකොස් ඇත්තේ ගම්පොළ උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන උලපනේ මාවතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අද උදැසන 5 සිට පූජා පිටිය පොලිස් වසමේ බමුණුගම දෙවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැලියකොට පොලිස් වසමේ මොරකල ග්‍රාම නිලධාරී වසම අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එසේම අද උදැසන 5 සිට අක්‍රීපත්තු පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් නවයක හුදකලා භාවය ඉවත් කිරීමටද COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ දිනේදී මෙරටින් COVID-19 වෛරස් ආසාදිත නව රෝගීන් 484 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 479 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 121ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 110ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 30ක් වාර්තා වුණා. ඉතිරි ආසාදිතින් 218 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සසො දිස්ත්‍රික්කවලින්. බොහෝ ස්ථානවලදී නිසි පරිදි මුවාවරණ පැලඳීම අපි දකින්නේ නැහැ. මගතොටේදී සමහර වෙලාවට කිසිම විදිහක මුවාවරණ පැලඳන්නේ නැතුව යන අය ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට නිකටෙන් පල්ලහැට මුවාවරණ දාගෙන නාසය සහ මුව නිරාවරණය කරගෙන යන අය අපි දකිනවා. මේ ඉතාම නොකළ යුතු දෙයක්. මේ තුලින් අපිට COVID-19 වසංගතය පාලනය කරන්න බෑ. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ తాවකාලිකව වසා දැමු බෞද්ධ දහම් පාසල් යලි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන්හි හැර සෙසු දහම් පාසල් එළබෙට 17 ඉරිදා සිට යලි විවෘත කරනු ඇත. කොරෝනා දේහයන්ට මුවාවී අන්තවාදය පෝෂණය කිරීමට උත්සාහ දරන දේශපාලකනීන්ට සහ පුද්ගලින්ට එරෙහිව තරුණ තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ විරුද්ධ පක්ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් සියුලුම කරුණු යටපත් කරලා අද අල්ලගෙන තියෙන්නේ මිනියකුයි පැණියකුයි විතරයි. කට්ටියක් මිනියක් අල්ලගෙන දඟලනවා, තව කට්ටියක් පැණියක් අල්ලගෙන දඟලනවා. මේ රටේ සෞඛ්‍ය අංශ ඉතාම පැහැදිලිව තීරණයක් ගත්තා. COVID-19 වෛරසයට ගොදුරු වෙලා ඒ වසංගතයට ගොදුරු වෙලා මිය යන පුද්ගලෙක් ඉන්නව නම් ඔහු සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවර ආගමක වුණත් ඔවුන්ගේ දේහය
ආදාහනය කළ යුතුයි කියන තීන්දුව ගත්තා. ඒ තීන්දුවට මේ රටේ සියලුම ජනතාව අභියෝගයට ලක් කළේ නැහැ. COVID-19 වෛරසය පිළිබඳ තවමත් අවසාන වශයෙන් අවබෝධයක් ලෝකේ කවර විද්‍යාඥයෙකුටවත් නැහැ. එක අවස්ථාවක කියනවා දින 14කින් වෛරසය යනවා කියලා, තව කියනවා 21කින් යනවා කියලා. දැන් කියනවා 10කින් යනවා කියලා. හෙට තව මොකක් කියයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි අද මේ මෝඩ අමන මරිමෝඩ තකතිරු ඉස්ලාමන්තවාදී කල්ලි කියන්නේ භූමි දානය කරන්න අවසර දෙන්න කියලා. තමන්ගේ ඥාතියෙකුට සමීපතම ඥාතියෙකුට COVID-19 හැදිලා ගෙදරට ගේන්නවත් මිනිහ ඉඩ දෙන්නේ නැතුව ඒ මනසිරුර රෝහලෙන් කෙලින්ම ආදාහනාගාරයට ගෙනහිල්ලා පුච්චලා දානකොට හැම මිනිහෙකුටම තියෙන වේදනාවක්. හැබැයි අනිත් හැම මිනිහෙක්ම ඒ වේදනාව දරා ගන්නවා. මිය ගිය මිනිස්සයා නිසා ජීවත් වෙලා ඉන්න මිනිස්සු අනතුරට ඇද වැට්ට විය යුතු නැහැ කියන ඒ ගෞරවණීය හැඟීමෙන් තමයි සිංහල බෞද්ධ කිතුණු හින්දු ඒ ජනතාව ඒ වගේම ඉස්ලාම් සමාජයේ අතිමහත් බහුතරයක් ජනතාව ඒක දරා ගන්න නැස්ති. ඒ නිසා මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරහ තිරමනවල උන්ට එරීම ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඒ නිසා අපි තා ඕනකමින් ඉල්ලනවා මේ රටේ පොලිසියෙන් පොලිස්පතිතුමාගෙන් රහස් පොලිසියෙන් කරුණා කරලා මේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන නිගණ්ඨයන් සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් දේශීය ආයතනයක් වෙත පැවරීම හෝ එහි කළමනාකාරීත්වය බහැර දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් සේ 19 දෙසැම්බර් සිට 20 සැප්තැම්බර් දක්වා කාලය තුල ආදායම් වියදම් ප්‍රදාන සංවර්ධන ශ්‍රේෂ්ඨවල ප්‍රතිපත්ති අපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික උපකරණ හා විශේෂ අවස්ථාවන් මත පමණක් විදේශ ණය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම අයවැයෙහි ප්‍රධාන වශයෙන් දේශීය ණය ගැනීම මගින් මුල්ගිරණය කර ඇති බව සභාවටින් කියන්න කැමැති. එනෝ එම කාලය තුල ආදායම් වියදම් හිඟේ පියවා ගත හැකි හැමුණු තුමුන් ලෙස සභාගත කරමි. ඉතාම පැහැදිලි වෙන දේ තමයි නව ජනාධිපතිතුමා බලයට පත්ුණහම බදු ආදායම් සැලකියුතු ලෙස අඩු කළා. ඉදිරිපත් කරපු ඒ පැකේජේ අපේක්ෂිත අරමුණු ඉටු වුණාද? ඒ බදු ප්‍රමාණය අඩු කිරීම කෙරුවේ නැවතවර ආර්ථිකය පණ ගැන්වීම. ලොක්ඩවුන් එක අපි වෙනස් කරපු ගමන්ම යහපාලන රජයට තිබිච්ච වෙලා ආර්ථික වර්ධනය තුන්වෙනි කාර්තේ සිදු වුණා. අපේ රටට උහුලන්න බැරි වෙන තරමට වගේ පිටරටින් මුදල් ලබා ගත්ත පසුගිය රජය. ඒ නිසා තමයි අපිට ප්‍රතිපත්තියක් හැටියට මේ පත්ත්වය රිවර්ස් කිරීමට වෙනස් කිරීමට කටයුතු කරන්න සිදු වුණා. මේ යහපාලන ආණ්ඩුව ගත්ත ණයවලි 174ක් වැය වුණේ ඊට කලින් ලබාගත් විදේශ ණය පියවීම. මේ උදේ අහන ප්‍රශ්නේ රටටම වැදගත් ප්‍රශ්නයක්. මේ ස්ථාවර නියෝගය පිළිබඳ අකුලලක වැරදි. ආණ්ඩුව පළවෙනි මාසෙම බිලියන 800ක් නැති කරගත්. බදු සහන දීලා. පොයින්ට් ඕඩර් මෙතුමත් කතා පාත් ගන්න අරගෙන. ගරු කතානායකතුමෝ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ස්ටෑන්ඩින් ඕඩර්ස් වල අනුව අපි අනවනා. අපි ඒ දිහා නැත්නම් මේ පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ කියලා ඔබතුමාම තමයි ආවාද කෙරුවේ. දකුණු ආසියානු කලාපයේ වේගයෙන්ම වර්ධනය වන නාවික ගමනාගමන කේන්ද්‍රයක් වන කොළඹ වරාය මෙම නැගිනිර ජැටියේ 100%ක පූර්ණයි 30 කළමනාකරණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගන්නා බවට සහතිකයක් මෙම පාර්ලිමේන්තුවට ලබා දිය හැකිද? අර කතානායකතුමනි අපරාජය විසින් මෙම නැගිනිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරනු නොමැත. පරණ ගිවිසුම මත සිටමින් මේ නව ගිවිසුමට යනවා කියන එක තර්කයක් නොවේ. මොකද නව ගිවිසුමම ඇවිල්ලා පරණ ගිවිසුමට වෙනස් ගිවිසුම. ඔබතුමා ඉදිරිපත් කළේ මේ ගිවිසුම එච්චර අපි එපමණ ගණන් නොගත යුතුයි කියන මට්ටමින් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ. මේක රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් අස්සම් කරා. එක ගිවිසුමක් අස්සම් කරනවා මලික් සමරවික්‍රම ඇමතිවරයා. දෙවනි ගිවිසුම අස්සම් කරනවා ඉන්දියානු රජය, ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය. ලංකා දේශපාලන ඉතිහාසයේ එකම ගිවිසුම තමයි මේ ගිවිසුම දින වකවානුවක් නොමැතිව අස්සම් කරපු බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම බොහොම පැහැදිලිව දැනුම් දීමක් කරනවා. යහපාලන ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා අපිට වරාය ගෙනියන්න බැරි කමක් තියෙනවා කියනකත් පැහැදිලිව මතක් කරන්න ඕන. අවසන් වාක්‍ය ඔච්චර ප්‍රමාදුණියේ කියලා මම බලාගෙන හිටියේ. පුරුදු එක. මේ ආයෝජන මුවාවෙන් නැගෙනහිර පර්යන්තී 149ක කොට එම සමාගමට පවරා දෙනවද? කළමනාකරණය එම සමාගමට ලබා දීම සඳහා කටයුතු කරනවද කියලා ගරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමතියි. බනිස් ගෙඩි හරින කැසල් ගෙඩියක් මට දෙන්න බෑ. ඒ නිසා මම දෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දෙන පිළිතුර. යහපාලන සමය තුල වසංගත රෝග 6ක් තුරන් කිරීමට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. යද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මැලේරියා පාලනය කරා මේ රටෙන් තුරන් කරා 2017 දී මම මේ රටෙන් බරවා රෝගය තුරන් කරා 2018 දී මම මේ රටෙන් සරම්ප රෝගය තුරන් කරා 2019 දී මම මේ රටෙන් රුබෙල්ලා රෝගය තුරන් කරා ඒ වගේම 2017 වෙනකොට මම මේ රටෙන් පිටගැස්ම මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම මම තුරන් කරා මවගෙන් දරුවාට වැළඳෙන HIV රෝගය 2019 දී මම තුරන් කරා එතකොට 6ක් වසංගත රෝග මේ අවුරුදු 5කදී තුරන් කරලා තියෙනවා වසංගත රෝග 6ක් අවුරුදු 5ක් ඇතුළතදී ලෝකේ කොයි රටද තුරන් කරලා තියෙන්නේ කියලා මට හොයලා දෙන්න පුළුවන් නෑ එක රට මාස 4කින් ඩෙන්ගි ලංකාවේ කන්ට්‍රෝල් කරා අපි එතකොට කවුද පාලනය කරේ මේ වෛද්‍ය පරිපාලකයන් සහ මේ වෛද්‍ය විශේෂඥවරු එතකොට මේගොල්ලෝ ඔක්කොම ඉන්නෝ මේගොල්ලෝ යන්නේ නෑ මිලිටරි කට්ටියකින් ඕඩර් ගන්න අද ඇත්තටම මුළු රජයේ නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයම ගැස්සිලා තියෙනවා තිගැස්සිලා තියෙනවා පොහොට්ටුවට ඡන්දෙ දුන්න කට්ටිය අද මේගොල්ලෝ කියනවා මෙයා ෆේල් ෆේල් විතරක් නෙවෙයි දැන් මිලිටරි කරණයක් මුළු රට පුරා එනවා බුදු දහමෙන් පෝෂණය වුණ මේ රට किसी दवस मिलटरी आज्ञादायकत्वे अनेट विरुद्ध नगे हिट मिनी अभी नायकत्व बड़ा मे आंडू को मे आंडू बलेट पत्कर हामदूर पौगे दवस कीपेदी मे आंडूगा कीप मे उम मुद्दा पोहट कड़े गीय कट्टी मे मे रिटेल सैज हॉल सेल गीये සම්බුද්ධ ශාසනයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවායි කියපු අය අද වෙනකොට කිසිම ආණ්ඩු කාලයක නොතිබුණු විදියට මේ රටේ හාමුදුරන් ඝාතනයට ලක් වෙනවා මේ රටේ මා සංගරත්නය පැහැර ගැනීම සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි අතුරුදහන් වීම සිද්ධ වෙනවා මේවට මේ ආණ්ඩුව මොනවද ගන්න ක්‍රියාමාර්ග කියලා අපි පැහැදිලිව අහනවා ජීවරයේ තත්ත්වය මොකද ඔබතුමා මේ හමු මාළු කාලා පෙන්නවා මේ ජීවරය රැක්ක දැන් මොකද තත්ත්වය දැන් ලංකාවේ දීවර කර්මාන්තේ දීවරයේ වද 250ට 300ට අලගොඩු මල විකුණනවා අද හොඳ තත්ත්වයක් හොඳ ආර්ථිකයක් අද දීවරන ගොඩ නැගිලා තියෙනවා ඒ වගේම පාරිභෝගිකයොත් මට කියනවා අපි මාළු කන්න බය අරුණ ඔබතුමා මාළුවමෙන් කාපු නිසායි කියලා කාලා පෙන්නපු නිසායි කියලා රටට අවශ්‍ය කිසිදු ව්‍යාපෘතියක් නතර කරනු මෙති බව රාජ්‍ය මාධ්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ණය ගැනීම පිළිබඳව විවිධ අංශවලින් යම් යම් චෝදනා සහ යම් කතාවල් ඉදිරිපත් කරනවා අපි දකිනවා මුලින්ම කිව්වා 2020 දී ස්වයරී වැදුම්කරිය ගෙවන්නට බැරි වෙයි කියලා ඔක්තෝබර් 4 වෙනිදා 2020 දී කිසි ප්‍රශ්නයක් නැතුව අපි ඒක කිව්වා ඊට පස්සේ කිව්වා 2021 දී ලොකු ප්‍රශ්නයක් බතු වෙනවා ඒක ගෙවා ගන්න බැරි වෙයි කියලා අපි පැහැදිලි කරුවා 2020 කියදී කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන් අපිට දින සංචිත ප්‍රමාණය ඉතාමත්ව ප්‍රමාණවත් මේවා ගෙවීම සඳහා එතකොට දැනගත්ත වැඩේ හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වා නෑ 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 2021 කෙත් ප්‍රශ්නයක් නැහැ 2022 දී තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කිව්වා දැන් අද අපි මේ ආයතන කියනවා කිසි ගැටලුවක් නැහැ අපිට සෑම ගෙවිය යුතු සියලුම බැඳුම්කරයක්ම සියලුම අංශවලින් අපිට ගෙවිය යුතු සියලුම ණයක්ම අපිට ගෙවන්න පුළුවන් අපි ඒක ගෙවනවා ජනාධිපතිතුමා බලයට එනකොට තුමා දුන්න පළවෙනි වරඳු ඒ කියන්නේ මිනිස්සුතුමාගේ ඉල්ලුවේ ඒ වෙලාවේ මොකද්ද මේ රට ආරක්ෂා කරලා දෙන්න අපේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න වෙන මොනවද කරන්න එපා කියලා තමයි මිනිස්සු කිව්වේ ඒ වෙනුවෙන් තමයි විදේශ රටවල පවා ඉන්න අය ඇවිල්ලා ලංකාවේ ජනාධිපතිතුමාගේ 60 ලක්ෂ ඡන්දෙ දුන්නේ ඉතින් ඒක කරලා තියෙනවා ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා අද බුද්ධාශ්‍රය ශක්තිමත් කරලා තියෙනවා අද සම්පූර්ණ ආරක්ෂක ව්‍යුහය ශක්තිමත් කරලා තියෙනවා විදේශ රටවලට දඬ ගාලා තිබිච්ච අපේ රටේ විදේශ රටවලට ඕන විදිහට හැමදේක් කරපු අපේ රටේ අපේ ස්ථාවරයේ මේ ආණ්ඩුව ඉතාමත් පැහැදිලි ලෝකයට කියලා තියෙනවා ඇතරම ඔය යහපාලනේ යයි කියා ගත්ත ආණ්ඩුව 2015 ඉඳලා 2019 වෙනකම් ආර්ථිකයේ වැට්ටුව පමණක් නෙමෙයි ආරක්ෂාව වැට්ටුව පමණක් නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරකට තල්ලු කෙරුවා ආර්ථිකයේ බිම දැම්මා ආරක්ෂාව ඔබ දන්නවා පාස්කු බහාරය වගේ වහර ආරක්ෂාව සම්පූර්ණ බිමට දැම්මා මැතිවරණ කල් දාලා මැතිවරණ වෙනස් කරලා මැතිවරණ කල් දාන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන උප්පර වැටි දාලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට ඇරියා. මම දැක්කා සමගි ජනබලයේ ලේකම්තුමා ඇවිල්ලා පළාත් සභා මැතිවරණ ගැන කියනවා. මේගොල්ලන්ට මේ ගැන වචනයක්වත් කියන්න කිසිම සදාචාර අයිතියක් නැහැ. මේ මාස 18 වෙනිදා දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ පවසනවා. මෙරට ප්‍රධානතම බස් සමාගම් සියල්ල නියෝජනය කරන ආයතන සමාජිකින්ගින් සඳුම්ලත් එම සම්මේලනය අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා. දැන් ඔය රාජ්‍ය අමාත්‍යතුමා කියනවා බස් 50ක් දැනටත් මාර්ග බලපත්‍රය අවලංගු කරුවයි කියලා වැඩිපුර මගුයි පැටවුවයි කියලා. ඇයි වැඩිපුර මේ මගී එල්ලීගෙන යන මගියට දඩයක් නෙව කරන්න මේ පනතේ නැද්ද? කොතනවත් තියෙනවා. කරන්නේ නැහැ. මම අපි ඔක්කොම ඉවසලා ඉවරලා දැන් මේ තීරණයක් කරලා තිනවා මේ මාසේ 18 වෙනිදා
මැදියම රාත්‍රියේ සිට සීලම බස්සත ධාවණයෙන් ඉවත් වෙන්නේ. දැන් මාස කීපයක් පුරාම ධාවණය උනේ නැහැ බස්සත. නමුත් අද වෙනකන් එකම ප්‍රවාහන බලධාරියෙක් මේ බස්සත ටික ධාවණය කරගන්න ක්‍රමවේදයක් හැදුවේ නැහැ. මේ කොරෝනාත් එක්ක බස්සත නිකන් තියාගෙන ඉන්නවා මිනිස්සු. ලීසින් එකට කල් දුන්නත් පොලිය ආදේශ කරලා තියෙනවා. ඒකට වැල් පොලිය එනවා අපේ බස්සත හිමිකරුවන්ට. ඊට පස්සේ බෙල්ලේ වැල දාගෙන තමයි වෙන්නේ තව ටික දවසක් ගියපුවාම. ඒත් අපි පැහැදිලිව කියන්නේ මේ පළාත් සභාවෙන් අපි ඉවත් කරලා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක ආයතනයකට පිටවිය යුතුයි අපේ ප්‍රවාහන ක්ෂේත්‍රය. ආදායම් බලපත්‍ර පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා කෝ ඒවට සහනයක් දෙනවා කෝ රක්ෂණයට සහනයක් දෙනවා කෝ ලක්ෂ 3ක 104 පොලියට ණයක් දෙනවා කිව්වා. ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. දැන් මේ අපි ඉල්ලන්නත් ඉස්සෙල්ලා කිව්වා. මොකද්ද කිව්වේ? ලොක් බලපත්‍ර මාස 6කට නොමිල දෙනවා සල්ලි ගන්නේ නැහැ කියලා කිව්වා. මේවා ගන්නවා මේවා අය කරනවා දැන් මාර්ගපරල පත්‍ර 200කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන්න සැලසුම් සකස් කරලා තියෙනවලු ඒ මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ මාර්ග සංශෝධන නමින් තමයි නේ අලුත් බලපත්‍ර ටික නිකුත් කරන්න ලෑස්තියක් තියෙන්නේ තම දේශපාලන හිතවතුන්ට මේම අයිතු ලෙස සලකන්න උත්සාහ ගන්නවා නම් කවුරු හරි අමාත්‍යවරයෙක් දෙදෙනෙක් මේ පිළිබඳව කනගාටුයි හැබැයි මේ පිළිබඳව අපි නිකන් ඉන්නේත් නැහැ මෙරට මැතිවරණ ක්‍රමය ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවට පත්ව ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පිරුම් මහතා පවසනවා. ඒ කඹුරුපිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී. දැන් දැන් වල කියනවා දැන් පළාත් සභා මැතිවරණ වෙනවා ආදි වශයෙන් මම ඉතාල වගකීමෙන් කියනවා මේ කොවිඩ් තත්ත්වය තුළදී මැතිවරණයක් කියන්න බෑ. මැතිවරණයක් කියන්න පරිසරයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි රටට පොරොන්දුවක් දීලා තිනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ලෝකේ විහිළු සපයනවා මැතිවරණ ක්‍රම වලින් අපේ රට. අපේ රටේ දේශපාලන ආයතන හතරක් තියෙනවා. විධායක ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභා පළාත් පාලන ආයතන. විධායක ජනාධිපති ධුරය සඳහා ලෝකේ එක විදිහක මැතිවරණ ක්‍රමයක් කොහොමද තියෙන්නේ? අනිත් ආයතන තුන සඳහා තියෙන්නේ මැතිවරණ ක්‍රම තුනක් ලංකාවේ. පාර්ලිමේන්තුව තියෙන විදිහට නෙමෙයි පළාත් සභා තියන්නේ පළාත් සභා තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන. මේක හොඳ විකෘතියක්. දේශපාලන විහිළුවකට ලෝකේ ලොකුම දේශපාලන විහිළුවකට තියෙන හොඳම උදාහරණය. ඒ නිසා වර්තමාන රාජ්‍ය නායකයා පැහැදිලිව කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය කොට්ටාස මත පදනම් වෙච්ච සමානුපාතික නියෝජන ක්‍රමේ සාධනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් අපි අඳුනලා දෙනවා. කොවිඩ් කියන්නේ අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයේ දේශපාලන ශාස්ත්‍රයේ දුර්වලකමක් ඉඳ නෙමෙයි විශ්වීය මාරයක්. ඒතර මේ මාරයත් එක්ක සටන් කරන වෙලාවේ මැතිවරණත් කරගහගෙන මේ කරන හොුණකක් නෙමෙයි. අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් ETI සහ ස්වර්ණ මහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංග එදිරිසිංහ සහ මාලක එදිරිසිංහ යන අය අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ මගින් අත්අඩංගුවට ගනු ලබන මද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යයි එම කාර්යංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 14 දෙනෙකු සම්බන්ධ නඩුවේ 15 වන සැකකරු ලෙස නම් කර සිටින ගුරුගේ මංජුල නැමැති සිවිල් පුද්ගලයෙකු ලබන 11 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩු කටයුත්ත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ගුරුගේ මංජුර නැමැති සැකකරු ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කළේ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 14 දෙනාට එරෙහි නඩුවද එදින කැඳවීමට නියමිතව තිබෙනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍ය අධිකාරී මොහොමඩ් අස්ලම් යන මහත්වරුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රද තහනම් කර තිබෙනවා. පසුගිය රජයේ සමයේදී සතොස වාහන අවභාවිත කළ බවට උන් චෝදනා ලබා සිටින අතර මෙම නඩුව මාර්තු 24 වෙනි දින නැවත කැඳවීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් බලගන සිය රිදී ජුබිලිය ඊයේ දින සමරනු ලැබුවා. වැලිකතරී සිංහයා නමින් විරුදාවලියලත් ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් බලගනය වසර 25ක් සපුරමින් සිය රිදී ජුබිලිය සමරනු ලැබුවා.
1996 ජනවාරි මස 5 වන දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 6ක් සහ වත්මන් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාද ඇතුළුව ගුවන් නියමුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් මෙම අංක 10 කෆීර් බලගණය ආරම්භ වුණා. වත්මන් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා මෙම බලගණයේ අනුදින නිලධාරියා වශයෙන්ද කටයුතු කර ඇති අතර මාතෘ භූමියේ ඒකීය භාවය සුරක්ෂිත කිරීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින් වැදගත් වූ ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදු කිරීමට සක්‍රීය දායකත්වය මෙම බලගණය වෙත ලබා දී තිබෙනවා. 1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානාවන් 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ නිමාව දක්වා අඛණ්ඩ වූ සේවයක් ලබා දෙමින් සිය වගකීම මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීමට අප කැප වුණා. මෙම බලගණය සිය යානාවන් සතු ඉතා සියුම් භූමිගත ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත අති සාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500කට අධික ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. Then positive minute visheshankya. ගාල්ල හිල්සයිඩ් වත්ත සිරි සුදර්ශනගිරි බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍ය පනාකඩුවේ චන්දිම පොඩිහාමුදුරන් වහන්සේගේ හැකියාවන් පිළිබඳව අප පසුගිය දිනකදී පොසිටිව් මිනිට් විශේෂාංගයේ ඔස්සේ ඔබට අනාවරණය කළා. මෙම ස්වාමීන් වහන්සේ තවත් එලෙසම නව නිපැයුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ ජංගම දුරකථනයේ ඇති යෙදවුමක් මාර්ගයෙන් වාහනයක් ක්‍රියාත්මක කරවීමයි. සිරි සුදර්ශනගිරි බෞද්ධ මධ්‍යස්ථානාධිපති වැලිවතුරේ රතනසාර හිමියන් පවසන්නේ චන්දිම පොඩිහාමුදුරන්ගේ මෙම කාර්ය සඳහා නිසි බලධාරීන්ගේ සහාය ලැබිය යුතු බවයි. මේ තුලින් පාකින් ලයිට් ඔන් කරන්න පුළුවන්. ඊපස්සේ හෙඩ් ලයිට්, ඊටපස්සේ සම්පූර්ණ වයිපර් ඔන් කරන්න පුළුවන්. සම්තරව වාහනේ පන ගන්න. නවත්තන්න නම් ස්වයංක්‍රීයව තමන්ගේ ජංගම දුරකථනයෙන් වාහනේ පන ගැන්වීම, ඊට අමතරව වාහනේ සියලුම කොටස්, ඒ කියන්නේ හෙඩ් ලයිට්, පාකින් ලයිට්, වයිපර් මේ කියනවා වූ සියලුම දේ තමන්ගේ ජංගම දුරකථනයෙන් ක්‍රියා කරන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණයක් සිද්ධ කළා තියෙනවා. ශ්‍රී ලංකා සිරමික් ආයතනය විසින් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹදී සංවිධානය කර තිබුණා. දේශීය කර්මාන්ත කරුවන් නගා සිටවන්ට ඕනේ, ඒගොල්ලන්ව දිරිමත් කරන්න ඕනේ කියන එක තමයි පළවෙනි එක හැටියට අපි දකින්නේ. දෙවෙනි එක හැටියට අපි දකිනවා අපේ රටේ මේ වෙනකොට ඉම්පෝර්ට්ස් එනවා ඩොලර් බිලියන 21ක්. අපේ එක්ස්පෝර්ට්ස් තියෙන්නේ ඩොලර් බිලියන 11යි. එතකොට අපිට හැම අවුරුද්දකම ඩොලර් බිලියන 10ක මේ ඩෙෆිසිට් එකක් එනවා. එතකොට ඒ ඩෙෆිසිට් එක අපි පුරවන්නේ සංචාරක ශාස්ත්‍රයෙන් අපිට හම්බ වෙන ඩොලර් බිලියන 5ක් විතර වගේ. වගේම අපේ විදේශීය රටවල මේ අපේ ශ්‍රමිකයන් අපිට එවන සල්ලි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් නෝවුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් වැඩ වර්ජනයක යෙදමින් විරෝධතාවේ නිරත වුණා. ඒ භගවන්තලාව ආර්යපුර සහ සිරිපුර ගම්මානවල පදිංචිකරුවන් දිනපතා ඔවුන් විසින් නිවාසවල බැහැර කරන කැලිකසල සහ ඝන අපද්‍රව්‍ය තේවත්තට බැහැර කිරීම හේතුවෙන් තේවත්තේ වැඩ කිරීමට නොහැකි බව පවසමින් හැටන් පොලිස් වසමට අයත් ලෙදන් මල්බ්‍රෝ කොටසේ අඩිපාරක් කසල හඳුන් දිවියකු මියගොස් සිටියේදී එම වතුයායේ වතුකම්කරුවන් විසින් හැටන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හැටන් පොලිසිය විසින් මේ පිළිබඳ නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා. මියගොස් සිටි හඳුන් දිවියාගේ ගෙල ප්‍රදේශයේ සහ පසුපස ගාතේ තුවාල කිහිපයක් තිබූ බවත්, මෙසේ මියගිය හඳුන් දිවියා මන්දකට හසු වී කඩාගෙන විත් තේවත්තේදී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 32 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
වැලිගම මිරිස ධීවර වරාය ආසන්නයේදී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත් වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යාත්‍රාව තුළ පුද්ගලයන් 5 දෙනෙකු සිට ඇති අතර ඔවුන් නිර්පද්‍රිතව බේරා ගැනීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප යළි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.